අද ඉදම්ම කියලා කියන්නකෝ අද ඉඳන් අගෝස්තු මාසයේ අවසන් වෙනකම්ම ලග්න තුන ඔබේ කේන්දරය තුල තියෙනවා නම් තුනෙන් එකක් මේ ලග්න තුනට බොහොම යහපත් කාලයක් තමයි වස්තුවක් වෙන්න පුළුවන් ඉබේ ලැබෙන එක ලොතරැයියක් හැදෙන්න පුළුවන් ඒ වගේම ධනුෂ්ක විදේශ ගමනක් යන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාර සාර්ථක වෙන්න පුළුවන් මේ ලග්න තුනටම ජීවත් වෙනකොට හොඳට ජීවත් වෙන්න යහපත් විදිහට තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව සිත කය වචනය සංවර කර ගන්න ඕනේ. හැබැයි ඒ කෙනෙකුත් අර අවසාන මොහොතේදී අර අනුශාසනකට යන්න පුළුවන්. කුජ වෘෂභයේදී නීච වෙනවා. කුජ වෘෂභයේදී නීච වීමක් වෙනවා. එතකොට ධනුෂ්ක ජරමන සවුල් වෙනවා ගොඩාක් මිනිස්සුන්ගේ. කලකෝලහල ඇති වෙනවා. මානසික විවල් භාවයක් ගොඩාක් ඇති වෙනවා. අද සිට අගෝස්තු අවසාන වෙනකම් ධනුෂ්ක ජෝතිර්වේදය ගත්තත් බුදුදහම ගත්තත් මගේ අරමුණ තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ ජීවිතය ගැන කියලා දෙන්න. ඒ කියන්නේ පව්කම් කරපු ජීවිතවල කලින් ජීවිතවල කළ අකුසල කර්ම කුසල කර්ම විපාක දෙන විදිහ ගණන් ක්‍රමයකට බෙදලා වෙන් කරලා මෙන්න මේ කාලවලදී ඔබට මෙන්න මේ විපත් ගැන දෙනවා. විදෙස් ගමන් සාර්ථක වුණාම ඒ ජීවිතය යහපත් වෙනවා. හොඳ රැකියා තියෙනවා ලෝකේ. හැබැයි අපේ රටේ ඒ රැකියා නැහැ මේ වෙනකොට. ඒක වෙනම කතා කරන මාතෘකාවක් අපි එක පැත්තකින් තියමු. ඒ වගේම ධනුෂ්ක භූමි ලාභ. එක පාරටම කෝටිපතිය වෙන අවස්ථාන් තියෙනවා ධනුෂ්ක. සමහර ලග්න. සමහරක් වෙලාවට පතල් කරන ඒකම විතරක් නේ භූමි ලාභ කිව්වහම ඒක ලොකු මාතෘකාවක්. මේ ලැබෙන දේවල් තියෙනවා. ඒ වගේම ධනුෂ්ක භූමි ලාභ හම්බ වෙලා සමහර කට්ටිය තියාගෙන ඉන්නවා වස්තියෙන් හින්දා විකුණන්න බෑ. ඔයා කියන ධනුෂ්ක ඊයේ දවසේ කෙනෙක් කාමංගලට ඇවිල්ලා මෙව්ලනවා. අනගාටුවේ ධනුෂ්ක මම ওই වීඩියෝ එකක් කරලා බලාපොරොත්තු වෙන්නේ උනේම දහම් කරුණු සාකච්ඡා කරන්නයි කියලා. එන්නෙම ජෝතිර්වේදයේ පැත්තෙන් ප්‍රශ්න විසඳ ගන්න. දුව තාත්තව දාලා ගැළපෙන්නේ නැති කොල්ලෙක් කියලා පැල්ලේ. දැන් අපේ හැමතුරම මෙච්චර මේක ගැන කතා කරපොනයි දරමට ප්‍රශ්න ඇවිල්ලා. ධනුෂ්ක එතකොට ඒ තාත්තට මොන තරම් පීඩනයක් තියෙනවද? උතුම් බුදුදහම උතුම් බුද්ධ මාර්ගයේදී අපේ හැමතුරම මොනවද මේ අංජලන් එලි බල බල කරන්නේ මේ සිවුරක්ද? එතෙන්දී අපි කියන්නේ අධාර්මිකව ජීවත් වෙන්න ඕන කියන කාරණාව නෙමෙයි අපි කියන්නේ ධනුෂ්ක. එහෙම කියන්නේ නැහැ. ධර්ම මාර්ගයට යන්න ලෞකික ජීවිතත් හදාගන්න. මේ කියන්නේ බුදුදහම කියන්නේ ධනුෂ්ක මේ කල්පනා කරලා ඔළුව අත තියාගෙන පැත්තකට වෙලා ඉන්න එකක් නෙමෙයි දුකයි දුකයි කියලා. සතුටින් ඉන්න දහම. අපේ හාමුදුරුවෝ ළඟ තියෙන ප්‍රබල යන්ත්‍රයේ එහෙම කියන්න එපා. යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවෙන් ධනුෂ්ක ගොඩක් ඉහළින්ම තියෙන්නේ මහා අභිසම්බිධානික යන්ත්‍රය. මේ යන්ත්‍ර මන්ත්‍ර හරියට කරන්න කියලා. හරියට කරන වේද මහත්තුල ඉන්න. හරියට කරන්න. තව මන්ත්‍රයක් තියෙනවා ධනුෂ්ක. මේ මන්ත්‍රයේ තියෙනවා කියලා කියන්නේ ඔහු මහා බලගත් බල සම්පන්න කෙනෙක්. බුදුබණ කියන්නේ නැතුව පිරිත් කියන්නේ නැතුව මන්ත්‍ර කියනවා. මොකද්ද මේ 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 මේක සිවුරට නිකන් නින්දාවක් වේද? අන්තර යන්ත්‍ර කරන එකම හාමුදුරුව මම නෙවෙයි. ප්‍රසිද්ධ සාමණේස කෙනෙක් හිටියා කොණ්ඩදෙනි සාමණේසෙ. උන්වහන්සේත් යන්ත්‍ර මන්ත්‍ර කරනවා. මම යන වාහනේ කෝටි 6-7ක් වෙන වටිනවා. මේක වීඩියෝ එකක් මම දාන්න ඕනේ මොකද නැත්නම් මට මේකට මඩ වදිනවා. කෙනෙක් අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ මේකෙන්ද කියලා. අමනුෂ්‍යෝ ගෙන්නන්න අවශ්‍ය වුණා මට. අපේ අමුතු මෙතන අමනුෂ්‍යෝ ගෙන්නනවා. ගෙන්නනවා ධනුෂ්ක. ගෙන්නලා ඒ කට්ටියට අවශ්‍ය කරන දේවල් දීලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්න විසඳන ක්‍රමයකුත් තියෙනවා මංගල. අමනුෂ්‍යෝ ධනුෂ්ක අපිට ඇස් දෙකට පේන්නේ මේ පටවි ධාතුව බලවත් හින්දා අපි. බොහෝ විට ධනුෂ්ක මේ ඊශ්වර විංශතිය. ඊශ්වර විංශතිය තුළ ගොඩාක් කට්ටිය මරණයටපත් වෙලා උපදින්නේ ප්‍රේතාත්මවල. අමනුෂ්‍යෝ. භූතයෝ ඉන්නවා ප්‍රජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ධනුෂ්ක තිරෝකොඩ සූත්‍රය තුළදී ප්‍රේතවත්තු කියලා වෙනම තියෙනවා විමානවත්තු බුදුහාමුදුරෝ දේශනා කළ තියෙනවා අමනුෂ්‍යෝ ගැන. ඔව් ධනුෂ්ක ව්‍යාපාර දියුණු වෙන්න හැම දෙයකටම අපලවලට පාවිච්චි කරන්න උදේ හවස මෝර පිරිත කියලා පිරිත් පොතේ පිරිතක් තියෙනවා පොඩි පිරිත් සූත්‍රයක්. ඒක හොයලා කටපාඩම් කරගන්න නැත්නම් පොත බලාගෙන හරි කියන්න අපි ළඟට එන්නට අවශ්‍ය නැහැ ඔබ. දැන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පින්කම් කරනවා නේ පහඳ. එතකොට ඒ පින් අනුමෝදන් වෙන්නේ නැද්ද? අරවිතා ධර්මයන් පුරලා ඒසා දුකක් විඳලා බුද්ධත්වේ ලබාගත්තේ ධනුෂ්ක ඔබ වෙනුවෙන් අප වෙනුවෙන්.
උන්වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන්න. මල් පූජා කරද්දී ධනුෂ්ක මෙන්න මෙයාගේ මිනිස්සු වැරදි වැඩක් කරනවා. පළතුරු කඩයකට අපි පළතුරු ගන්න ගියාම යටින් තියෙනවා සෞත්විච්ච පළතුරු. උඩින් හොඳ ඒවා තියෙනවා. හවස 6:05ට බුද්ධ වන්දනාව සිද්ධ කරන්න. ගාථාවක් කියලා පහන පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. එහෙම නොවුනොත් ධනුෂ්ක ඒ පහන් වලට භූතයෝ අමනුෂ්‍යෝ අරක් ගන්නවා. බුදුන් වහන්සේට බාර කරන පහනක එහෙම වෙන්නේ නෑ ධනුෂ්ක. ධනුෂ් ලොක් SL YouTube නාලිකා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අවසරයි අපේ හැමදෙරුනේ තිරුවන් සරණයි. අයිබුවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම අපේ ස්වාමීන් වහන්සේ එක්ක ඔන්න අද දවසේදී සාකච්ඡාවක්. පොසියන් කුලමේ සුමන රතන හිමි උන්වහන්සේත් එක්ක අද සාකච්ඡා කරනවා. ධර්මය මූලික කරගෙන එතක මේ අදෘශ්‍යමාන බලවේග, ඔබට මට පියවි ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග වගේම ජ්‍යොතිර්වේදයේ මේ සියලු දේවල් මූලික කරගෙන අපි බොහෝ සාකච්ඡා ගණනාවක් කරන් ආවා. ඒ අපේ හාමුදුරුව දන්න දැනුම, අපේ හාමුදුරුව දන්න කරුණු කාරණා අද ඔබ වෙනුවෙන් අරන් එනවා. අපේ හාමුදුරුව මං හිතන්නේ අද විශේෂ කරුණු කාරණා ටිකක් අපේ හාමුදුරුව හෙලිපෙහෙලි කරයි, විශේෂම ජ්‍යොතිර් පැත්ත ගත්තොත් එහෙම. රත්තරන් අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, අයියාගේ පිනෙත් බෝසත් පුංචි දුවේ පුතේ ප්‍රාර්ථනා කරනවා. ලක්වාසී ලෝකවාසී ඔබ සැම කෙනාටම තුනුරුවන්ගේ රැකවරණේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධනුෂ්ක ජ්‍යොතිර්වේදය ගත්තත් බුදු දහම ගත්තත් මගේ අරමුණ තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ ජීවිතය ගැන කියලා දෙන්න. ජීවිතය යථාර්ථය අපි කියලා දෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ වගකීමක් එක. නැතුව මේ ජ්‍යොතිර්වේදය ගැන කතා කරලා ඒක ප්‍රමෝට් කරලා එකේ මුදලක් උපය ගන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ ධනුෂ්ක. මතකද ඔබට පහුගිය දවස්වල රූපවාහිනියේදී දකින්න ඇති බොහෝ මිනිස්සු කෝටිපතියෝ හිටපු ගම මරණේ කියන තැන අසරණ වුණා. මරණයට අපි හැම කෙනා මූණ දෙන්න ඕන කතා කරන මමත් ධනුෂ්ක ඔබත්. හැබැයි ජ්‍යොතිර්වේදය කියන ඒ මාතෘකාව, ඒ ජ්‍යොතිර්විද්‍යාව කියන විෂය තුළ අපිව කියලා දෙනවා ධනුෂ්ක. ඒ කියන්නේ පව්කම් කරපු ජීවිතවල, කලින් ජීවිතවල කළ අකුසල කර්ම, කුසල කර්ම විපාක දෙන විදිහ ගණන් ක්‍රමයකට බෙදලා වෙන් කරලා මෙන්න මේ කාලවලදී ඔබට මෙන්න මේ විපත් ගෙන දෙනවා, මෙන්න මේ කාලවලදී ඔබට සැප විපාක ගැන දෙනවා. ඒ තමයි සංසාරගත ගමන තුළදී ඒ ඉහත ආත්මවලදී කළ කුසල කර්ම ජ්‍යොතිර්වේදයට අනුව. ජ්‍යොතිර්වේදය කියලා කියන්නේ ධනුෂ්ක, ජ්‍යොතිර්වේදය සූර්යා බබලන විද්‍යාව. වසර 6000ක් පැරණි ඉතිහාසයක් තියෙනවා ජ්‍යොතිර්විද්‍යාවට. ඒ දන්න ඉතිහාසය මේ කරුණු කාරණා එක්ක මම හිතන්නේ ජීවිතවලට බොහෝ කරුණු කාරණා ලැබේ. අපි හැමෝම දැන් ඒ කිව්වා වගේම ඉදිරි දවස්වල සුබ ලග්න ගැන වගේම ඉදිරි දවස්වල සුබ වෙන ජීවිත ගැනත් අපි හැමෝටම ගියක් ලබා දෙනවා නේ. මුලින් පුංචි ගියක් දිනමු අපි ලග්න. අපි ලග්න ටික පස්සේ කතා කරමු. ලග්න තුනක් තියෙනවා. ඒවට සුබ ඵල ගෙන දෙනවා. ඒ කියන්නේ විදේශ ගමන් යන්න යෙදෙනවායි කට්ටියට. විදේශ ගමන් සාර්ථක වුණාම ඒ ජීවිතය යහපත් වෙනවා. හොඳ රැකියාවක් තියෙනවා ලෝකේ. හැබැයි අපේ රටේ ඒ රැකියා නැහැ මේ වෙනකොට. ඒක වෙනම කතා කරන මාතෘකාවක් අපි ඒක පැත්තකින් තියමු. ඒ වගේම ධනුෂ්ක භූමි ලාභ එක පාරටම කෝටිපතිය වෙන අවස්ථාන් තියෙනවා ධනුෂ්ක. සමහර ලග්න සමහරක් වෙලාවට පතල් කරන ඒක විතරක් නෙවෙයි. භූමි ලාභ කිව්වහම ඒක ලොකු මාතෘකාවක්. මේ ලැබෙන දේවල් තියෙනවා. ඒ වගේම ධනුෂ්ක භූමි ලාභ හම්බ වෙලා සමහරක් කට්ටිය තියාගෙන ඉන්නවා වස්තියෙන් හින්දා විකුණන්න බෑ. ඔයා කියන ධනුෂ්ක ඊයේ දවසේ කෙනෙක් කාමංගලට ඇවිල්ලා මෙවුලනවා. මම දැනගත්ත කාරණාව මම ඇහුවාට මේ වගේ භූමි ලාභයක් අතට ලැබිලා තියෙනවා ඔව් කියලා කිව්වා. මට සල්ලි එපා, මෙන්න මේ පින්කම් ටික ඔයා කරන්නේ. මේ වගේ දේවල් තියෙනවා සමාජ ඕන තරම් නේද? අපි හැමෝම සමාජ ඕන තරම් තියෙනවා ධනුෂ්ක.
මේ සමාජයේ තියෙන ප්‍රශ්න කටලු ගැන අපි සාකච්ඡා කරන්නේ. අපි හමුදුර කිව්වාගේ දවසින් කෝටිපති වෙන්න පුළුවන් කෙනෙක් ඉදන්න පුළන්නේ ලොතරැයියක් ඇදෙයිද කියලා. ලොතරැයිම නෙමෙයි, ලොතරැයිම නෙමෙයි වස්තුවක් කියලා කියන්නේ ධනුෂ්ක. වස්තුවක් කියලා කියන්නේ ලොතරැයිම නෙමෙයිනේ. ප්‍රශ්න ගැටලු අපේ හාමුදුරුවෝ අරන් එනවද? දහම පැත්තෙන්ද ප්‍රශ්න අරන් එන්නේ? ජ්‍යොතිර්වේදයේ පැත්තෙන්ද? යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන්ද? අපේ හාමුදුරුවනේ පුදුම ප්‍රශ්නයක් වමගින් ගෙවුවේ. හරි කනගාටුයි ධනුෂ්ක, මම ওই වීඩියෝ එකක් කරලා බලාපොරොත්තු වෙන්නේ උනේම දහම් කරුණු සාකච්ඡා කරන්නයි කියලා. එන්නෙම ජ්‍යොතිර්වේදයේ පැත්තෙන් ප්‍රශ්න විසඳගන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක ධනුෂ්ක, මට 84,000ක් ධර්මස්කන්ධයේ සූත්‍ර 21,000 19,000 කටපාඩම්. සූත්‍රයක් පැයකට විනාඩි 20ක් කියන්න පුළුවන්. කතා පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. අභිධර්ම පිටකයේ තියෙනවා 42,000ක්, ඒකෙන් භාගයකට වඩා කටපාඩම්. විනය 21,000ක් තියෙනවා. අහන්න ඕනේ තරගින් මට උත්තර දෙන්න පුළුවන්. ධනුෂ්ක, එච්චර ධර්මයක් පාඩම් මම තාම සෝවන් වෙලා නැහැ. එතකොට ධනුෂ්ක, ගිහි ජීවිත ගත කරන මිනිස්සුන්ට ලෞකික ජීවිතයේ ප්‍රශ්න ගැටලු තියෙනවා. අඹ දරුවන්ගේ ප්‍රශ්න, දූ දරුවන්ගේ, ඥාතීන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. ධනුෂ්ක මොනවා කතා කරත් ඇත්තම කතන්දරේ මිනිස්සු කාලා ඉන්න එපේ. කාලා ඇඳලා ඉන්න ඕනේ. මිනිස්සු අරියාසයි තමන්ටම කියලා වාහනයක් ගන්න, තමන්ටම කියලා ගියතුරක් හදාගන්න අරියාසයි. ඒකේ වරදක් මම දකින්නේ නැහැ ධනුෂ්ක. මේක මං කියන එක හොඳ මදි වෙන්නත් පුළුවන් ධනුෂ්ක. මට තිබ්බා පොඩි සම්බන්ධතාවයක් කියන්නකෝ, ප්‍රේම සම්බන්ධතාවයක්. වැරදි වෙද්ද හිතන්න එපා. ගිහි කාලේදී මහාන ජීවිතෙද නෙමෙයි, මං ඒතකොට ඉස්කෝලේ 7 පන්ති හිටියේ. ඉතින් සම්බන්ධතාවයක් හැදුනා. අධ්‍යාපනයත් මමත් හොඳට කරගත්තා. ඉතින් ඒ ගෑනු ළමයා මං යාළුවා හිටපු එවකට දැන් නැහැ සම්බන්ධතාවය. කතා කරන දුරකතනට මාත් එක්කලා සංවාද කරගන්නවා. දහම් කරුණු ගැන විතරයි කතා කරන්නේ, කිසිම දෙයක් කතා කරන්නේ නැහැ, ලෞකික දේවල්. WhatsApp එකට මැසේජ් එකක් එනවා. වෙලා බැලුවා 2:20. ඕපන් කරලා බැලුවා. මම ලස්සනම, මම ආස කරන ලස්සනම කවි පන්තියක් ඒකෙ තිබ්බා ධනුෂ්ක. හරි මාසයි මගේ කවි පන්තියට. ඒකේ මම ආසම පදපෙළේ මෙන්න මේකයි. දන්නා නමුත් හැර යන බව යම් දිනක, ඒක ධනුෂ්ක. සිද්ධාර්ථ යසෝදරාව අත්හැරලා, ගිහිගේ අත්හැරලා බුදු වෙන්න යන ගමනේදී, දුෂ්කර ක්‍රියා කරන්න යන ගමනේදී ගිහිල්ලා බුද්ධත්වයේ ලබාගෙන නැවත ආපහු සුද්ධෝදන මහරජම බෑ දකින්න එනකොට ප්‍රියතුමාව යසෝදරාව රාහුල කුමාරයත් එක්කලා බලාගෙන ඉන්නවා සඳුල තලයට වෙලා. එතකොට ඇති වෙන සිතුවිලි කවියෙක් නිර්මාණය කරනවා, කවියකට ගොතනවා. දන්නා නමුත් හැර යන බව යම් දිනක, හැර යනවා කියලා දන්නවලු. මං ඊට පස්සේ දුරකතනට අරගෙන කතා කරා. මොකද මොකද කරන්නේ? මං දැන් ඕස්ට්‍රේලියාව ඉන්නේ කිව්වා. ඔක ඇයි? ජොබ් එක අත්හැරියා කිව්වා. ධනුෂ්ක කරපු රැකියාව තමයි දක්ෂ නීතිඥවරියක් ඇය. මෙන්න මේ වගේ නඩු තීන්දුවක් වෙනවා. ඒ පිරිමි ළමයා සහ ගෑණු ළමයා දෙන්න විවාහ වුණා. ගෙදරින් අකමැති ධනුෂ්ක. නඩුව කතා කරේ මෙයා. කිව්වා ගෑණු ළමයාට, ඔයා මේකට අකමැතියි කියලා කියන්න. බිම් බලාගෙන කඳුළු හෙලාගෙන අකමැතියි කිව්වා. යටිහිතෙන් කැමති. මේක දරා ගන්න බැහැ මෙයාට. නඩුවෙන් දිනුවට රැකියාව අත්හැරිය ගියා ඕස්ට්‍රේලියාවට. මං හිනා වෙලා කිව්වා, ධනුෂ්ක අපරාධවා මට කියන්න තිබ්බනි කියලා. ධනුෂ්ක, ඒ වාසී කර්මයක් කියලා කිව්වට අර දෙන්න මොනතරම් විදවීමක් ධනුෂ්ක විඳවන ඇද්ද? හැබැයි මට ওই ප්‍රශ්න ආවනම් මං දෙමව්පියෝ කැමති කරවනවා, වාසී කරනවා. ඒක වැරද්දක් මං දකින්නේ නැහැ ධනුෂ්ක. ඒ ජීවිත ලස්සනට ගත කරන්න එහෙම ස්වාධීනව ඉන්නට ඕනි. මම හරිම ආසයි රසාස්වාදයේ සාහිත්‍ය අහගෙන ඉන්න. මං හරි ආසයි. හැබැයි මට විනාඩි 45ක් වෙන් කරනවා කතා කරන්න. මං කැමති නෑ කතා කරන්න. මං ආස නෑ. මං ආස ගොඩක් කතා අහගෙන ඉන්න. චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ කියන ගීතේ විචාරයක් කරනවා. ඒකේ ලස්සන පදපේලියක් තියෙනවා. ගෑනු ළමයි සිනාසෙමින් ඉස්සරත් ගියේ. උන්ට මගතොටේ
පාර වැරදිනය කියලා කියනවා. ගැහැනු ළමයි සිනාවෙලා ඉස්සරත් ගිහිල්ලා තියෙනවලු. අන්න ඒ නිසයි මට දුක රත්තරන්දුවේ. ධනුෂ්ක, එතන කතාව මෙහෙමයි ගෙතෙන්නේ. තාත්තා තමන්ගේ දුව හදාගෙන ඉන්න බොහොම දුක්ඛිතව තාත්තලා ගොඩක් දුක් විඳිනවා තමන්ගේ දරුව වෙනුවෙන්. හැබැයි දුව තාත්තව දාලා ගැළපෙන්නේ නැති කොල්ලෙක් කියලා පැනලා යනවා. දැන් අපේ හැමතුරම මෙච්චර මේක ධනුෂ්ක, එතකොට ඒ තාත්තට මොන තරම් පීඩනයක් තියෙනවද? බරපතල කාරණාවක් ඈ. මිනිස්සු අපි බියෝ දුක දරන්න බෑ, තේරෙනවද ඔයාලට මං කියන එක? හැබැයි ඒ වගේ ප්‍රශ්නයක් මංගාවට ආවොත් කිසි කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැතුණ්ඩ ඒ සම්බන්ධතාවය කඩලා දාන්නත් පුළුවන් මට මන්ත්‍ර විද්‍යාවෙන් මිනිස්සු දැනුවත් කරන්න. හැබැයි මං ලොකු පීඩාකාරී තත්ත්වයකින් ඉන්නේ. සමාජීය ප්‍රශ්න මට ගොඩාක් කියනවා දැන් මේ වෙනකොට. මං ධනුෂ්ක ජීවිතේ හිතාගෙන හිටිය අවසන් කාලෙදී භාවනානුයෝගීව ගත කරන්න කියලා. මං ඊට සවා එක්කලා කරපු සාකච්ඡාවත් එක්කලා දවස් දෙකක් යනකොට මම තීරණය කරගත්තා අවුරුදු තුනක් මම ඉන්නවා සමාජය තුළ, ඊට පස්සේ සමාජයෙන් දුරස් වෙලා වනගත වෙන්න ඕනේ කියලා. ඒ තරම් ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට. මේකද ලෝකය කියලා මට හිතුණා. මේකද මනුස්ස ජීවිතය කියලා මට හිතුණා. ධනුෂ්ක, මම දැන් මීට දවස් 4-5 කලින් තීරණය කළා තියෙනවා අවුරුදු දෙකක් ඉන්න කියලා. හැබැයි මෙහෙම යනකොට සතියක් දෙකක්වත් ඉඳීද කියලාත් මට හිතෙනවා. මේ තරමට ප්‍රශ්න, ඒ තරමට මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න තියෙනවා ධනුෂ්ක. අපි අඳුර විදේශ රටවලින් ජනතාවත් කතා කරනවා. ධනුෂ්ක, මට චෝදනාවක් තියෙනවා මෙන්න මේ විදිහට. ෆෝන් එක උස්සන්නේ බොරුවට ඇඩ් දාලා කියලා ධනුෂ්ක එන කෝල් තුගයත් එක්කලා මට දුරකථන උස්සන්න බෑ. මං ආසනෑ ධනුෂ්ක කිසිම කෙනෙකුට සිතක් දෙන්න කතා කරන්න. මං ආසනෑ. හැබැයි අන්න ලේකම්තුමා හිනා වෙනවා. ධනුෂ්ක, ඒ මිනිස්සුගේ ප්‍රශ්න එනකොට මං බනින්නේ ලේකම්තුමාට. ධර්මය ගොඩක් දන්නවා යා. මගේ සහෝදරේ ඉවසීම ගොඩාක් තියෙනවා. ප්‍රශ්න ගොඩාක් එනවා මිනිස්සුගේ මට. විදේශ රටවලින් මොන මොන ප්‍රශ්න අපි හැමෝම වැඩිපුර ගේන්නේ? ළමයින්ගේ අධ්‍යාපනය. ධනුෂ්ක, මේ ලෝකයට ළමේ බිහි කරාම ඒ අම්මට තාත්තට ඒ තරම් වටිනා සම්පතක් නෑ. ඕනෑම දෙමාපියෝ කැමති තමන්ගේ දරුවා හොඳට ඉගෙන ගන්නවා දකින්න, හොඳ ව්‍යාපාරයක් කරන්න. අපි ළඟට ඒ ප්‍රශ්න එනවා. මේවා විශ්වාස කරනවද? අපි හැමෝම විශ්වාසයෙන් අපි හැමෝටම කතා කරනවද මේ පැත්තෙන් පිටත් තියෙයි කියලා? ඒ රටවල මේ ප්‍රශ්න වලට උත්තර නැත්නම්? ධනුෂ්ක, දැනපුරුද්ද, දැකපුරුද්ද, කලපුරුද්ද ඇති වෙලා තමයි පළපුරුද්ද ඇති වෙන්නේ. ගොඩක් පළපුරුද්ද තියෙනවා ධනුෂ්ක. හැබැයි තව කෙනෙක් මගෙන් වැඩක් කරගත්තාම, ඒ වැඩේ හරි ගියාම තව කෙනෙක් කියනවා මේ ස්වාමීන් වහන්සේ ළඟට යන්න හරි දක්ෂයි කියලා. විසඳුමක් ගන්නවා අනිවාර්යයෙන්. විසඳුමක් දෙන්න පුළුවන් ධනුෂ්ක. ඒ වගේම තමයි ව්‍යාපාරයක් කඩාගෙන වැටුණාම අපිට ඒක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. අධ්‍යාපනයේ ඒ වගේම තමයි දරුණු මද්‍රව්‍ය වලට බැහැමුණාට පස්සේ ඒකේ මුදවන්න පුළුවන් ධනුෂ්ක. ඒ වගේම තමයි නොගැලපෙන විවාහයන් හින්දා මොන තරම් දුක් විඳිනවද දෙමව්පියෝ. අනේ අපේ රත්තරන් දෙමව්පියෝ පුදුමාකාර දුකක් විඳින්නේ දරුවෙනි. ඒවටත් විසඳුම් තියෙනවා. උතුම් බුදුදහම, උතුම් බුද්ධ මාර්ගයේ තියෙදි අපේ හැමෝම මොනවාද මේ අංජලන් එලි බල බල කරන්නේ? මේ සිවුරක් දාගෙන ඇයි අංජලන් එලි බල බල කරන්නේ කියලා සමාජය අනිවාර්යෙන් අහයි අපේ හැමෝමනේ. ඇයි අපේ හැමෝම මේ දේ භාවිතා කරන්නේ? ධනුෂ්ක, මං අර මුලින් කතා කරා වගේ, සදහන් කරා වගේ, ගොඩාක් මිනිස්සු ධර්ම මාර්ගයේ තිබ්බට සසරගත ගමන තුලදී ආපු ගමනක් තියෙනවා ධනුෂ්ක. ලෞකික ජීවිතය හදාගන්න මං ඒකට උදව්වක් තමයි කරන්නේ. ලෞකික ජීවිතය යහපත් කරවන්න. එතෙන්දී අපි කියන්නේ අධාර්මිකව ජීවත් වෙන්න ඕන කියන කාරණාව නෙමෙයි අපි කියන්නේ ධනුෂ්ක. එහෙම කියන්නේ නැහැ. ධර්ම මාර්ගයට යන්න, ලෞකික ජීවිතත් හදාගන්න. මේ කියන්නේ බුදුදහම කියන්නේ ධනුෂ්ක මේ කල්පනා කරලා ඔළුව අත තියාගෙන පැත්තකට වෙලා ඉන්න එකක් නෙමෙයි දුකයි දුකයි කියලා. ඒක සතුටින් ඉන්න ධහම. මේ හොඳ කරොත්ද හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ? පව් කරොත් ඇත්තටම විඳවන්න වෙනවද අපේ හැමෝටම? ධනුෂ්ක, පැහැදිලිවම විඳවන්න වෙනවා පව් කරොත්. අනිවාර්ය මේකේ මෙලවදී කොටසක් විඳවන්න වෙනවා ඊළඟ ආත්මෙදී ඉතුරු කොටස. මෙලවදී අනිවාර්යම විඳවන්න වෙනවාමයි පව්කම් කරත්. මම සඳහන් කරේ මට ප්‍රේම සම්බන්ධතාවය ඇත්තිව පුංචි කාලෙදි කියලා. ඇය දක්ෂ නීතිඥවරියක්. මේ වෙනකොට වැඩසටහන බලනවා ඇති. මොකද බොතුමා වැඩසටහන ගොඩාක් බලන කෙනෙක්. අපි දෙන්නම ධර්මය දන්න කෙනෙක්. ඒ හින්දා අපි දෙන්නම මේ වෙනස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ජීවිතේ තේරුම් ගත දෙන්නේ. පැහැදිලිද?
ගොඩක් මිනිස්සු ධනුෂ්ක ඒවා තේරුම් අරගත්තේ නැති මිනිස්සුන් ඉන්නේ, අවබෝධය නැහැ ජීවිතය ගැන. ඉතින් මම මේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවෙන් කරන්නේ ලෞකික ජීවිතයේ සැපවත් කරවන්න රැකියාව, අධ්‍යාපනය, ව්‍යාපාරය ඒවා සාර්ථක කරලා දෙන්න. අපේ හම්තුරු ගෞතන ප්‍රබල යන්ත්‍ර මොනවාද? අපේ හම්තුරු අතින්ම නිර්මාණය කරනවද මේ යන්ත්‍ර? නැත්නම් මේ පුස්කොළ පොත්වල තියෙන තේවා? හැබැයි අපේ හාමුදුරුවෝ ළඟ තියෙන ප්‍රබල යන්ත්‍රයේ එහෙම කියන්න එපා. යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන් ධනුෂ්ක ගොඩක් ඉහළින්ම තියෙන්නේ මහා අභිසම්බිධානක යන්ත්‍රයේ බුදුගුණ යන්ත්‍රයක්. ඒක යන්ත්‍ර මන්ත්‍රයේ ගොඩක් ඉහළින් තියෙන යන්ත්‍රයක්. මම කියන්නම් පිරිත් පොතේ අවසානට ඇති ඕන කෙනෙකුට ඒක ඇඳ ගන්න පුළුවන් අඳින විදිහ මම කියලා දෙන්නම්. මට දුරකතන මෙතුමා දුන්නොත් මම කියලා දෙන්නම්. ධනුෂ්ක, මම ගිය පාර වීඩියෝ එකෙන් කිව්වා මට ඕන දේවාලයක් වහන්න පුළුවන් කියලා. මං එහෙම වහන්නේ නැහැ. හැබැයි මම ගාවට මේ වෙනකොට දේවාලවල් වල කපු මහත්තුල්ලා වරම් තියෙන කට්ටිය ගොඩක් එනවා උදව් ගන්න. මං අනිවාර්යෙන්ම උදව් කරනවා ඒ කට්ටියට එන්න මං ගාවට. මං හරි බොහොම හොඳ කෙනෙක්. මං සිතක් රිද්දන්න කැමති නැහැ ධනුෂ්ක කිසිම කෙනෙක්ගේ. මම කියන්න කැමති වෙලා තිබ්බේ ගිය පාර ධනුෂ්ක මේ යන්ත්‍ර මන්ත්‍ර හරියට කරන්න කියලා. හරියට කරන වෙද මහත්තුල්ලා එන්න හරියට කරන්න. තව මන්ත්‍රයක් තියෙනවා ධනුෂ්ක, මේ මන්ත්‍රයේ තියෙනවා කියලා කියන්නේ ඔහු මහා බලගත් බල සම්පන්න කෙනෙක්. මොකද්ද මන්ත්‍රය අපේ හාමුදුර? ඒක කියන්නම. ගුරු මුෂ්ටියක් නෑ මං ගාව. මේකෙන් ධනුෂ්ක හොඳ වැඩ 108ක් නරක වැඩ 108ක් කරන්න පුළුවන්. හොඳ වැඩ අපි කීපයක් කියලා බලමුකෝ. ඕනෑම අමනුෂ්‍යෙක් වෙච්ච කෙනෙකුට මේකේ නූල දාන්න හොඳ වෙනවා. ඔලුවේ කැක්කමක් තිබ්බොත් තෙල් ටිකක් මතුලා ගන්න හොඳ වෙනවා. ඒ වගේම අර මාසේ අසනීප වුණාට පස්සේ ලොකු වේදනාවක් දෙනවා ගෑන දරුවන්ට කිලි හරණය කරලා 21 මතුරලා නූලක් ගන්න අනිවාර්යයෙන්ම හොඳ වෙනවා කියන්න බලන්න පොඩ්ඩක් මන්තරේ. මන්තරේ කියමු අපේ හැමෝම. මේකට කියන්නේ ධනුෂ්ක මහා දේව බන්ධනේ කියලා. කිසිම ගුරුන් වහන්සේ කෙනෙක් එහෙම කියන්නේ නැහැ මන්ත්‍රයක් කියලා දෙන්නේ නැහැ. මම කියලා දෙනවා ඔයාලට. මන්දිර නාරායනේ කට්ටෝ සෙන්දිර නාරායනේ කට්ටෝ ආදෙප්ප වන්දනේ කට්ටි ඉරිමුක් කට්ටි ඉර වන්දනේ කර දොර යන කර චන්දර නාරායනේ කට්ටෝ විසගෙන බයිරාමා කට්ටු අන්දපුන් ලීසර කණ්ඩාලි කට නල්ලිර දැංගල කට මොහොල් උරඳ කට්ටෝ කාවර කාවල කට ජීව වෙන නාරායනේ කට්ටෝ අයනා ගෝල් කට්ටෝ ආකාශ පාදාල කට චන්දර කොණ්ඩාලි කට වරුදි මායා කට්ටෝ තෙල් කරර මල් කරර කට්ටෝ ගෝලු කරර ගොපලු කඩවර කට්ටෝ නිල් කරර සොහන් කරර කට්ටෝ එක දිගයි මන්තරේ. ඔබ තමයි මම ඔය මුල කියලා දුන්නේ. ඕනෑම ගුරුන් වහන්සේ කෙනෙකුට ඒ වගේම ඕනෑම මන්ත්‍රය ගණන ගන්න කැමති කෙනෙකුට මේ මන්ත්‍රය මම කියලා දෙන්න හරි කැමති. බුදුබණ කියන්නේ නැතුව පිරිත් කියන්නේ නැතුව මන්ත්‍ර කියනවා. මොකද්ද මේ 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 මේක සිවුරට නිකන් නින්දාවක් වේද ප්‍රශ්නයක් වේද සිවුර දාගෙන අපේ හැමෝටම මේ මන්ත්‍ර කියන්නේ කියලා. ධනුෂ්ක මන්ත්‍ර යන්ත්‍ර කරන එකම හාමුදුරුවෝ මම නෙවෙයි. ප්‍රසිද්ධ සාමණේස කෙනෙක් හිටියා කොණ්ඩදෙනී සාමණේස. උන්වහන්සේත් යන්ත්‍ර මන්ත්‍ර කරනවා. ධනුෂ්ක අධ්‍යාපන ඉස්සර තිබි පන්සලේ. හැබැයි අසනීපයක් වුණාම බෙහෙතක් ගන්න ආවේ පන්සලේ හාමුදුරුවන් ගාවට. හාමුදුරුවෝ තමයි බෙහෙත් කරේ. වෛද්‍යවරයා ගාවට ගියේ නැහැ. අද වගේ චැනල් දෙකට ගියේ නැහැ. චැනල් සෙන්ටර් තිබුණේ නැහැ ධනුෂ්ක. ඒ වගේම තමයි අමනුෂ්‍ය දෝෂයක් හැදුනහම ගිය පන්සලේ ස්වාමීන් වහන්සේ ළඟට. ඒකේ මම වරදක් දකින්නේ නැහැ ධනුෂ්ක. ඔයා ඔහොම කියනවා ධනුෂ්ක. මම යන වාහනේ කෝටි 6-7ක් වෙන වටිනවා. මේක වීඩියෝ එකක් මම දාන්න ඕනේ මොකද නැත්නම් මට මේකට මඩ වදිනවා. කෙනෙක් අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ මේකෙන්ද කියලා. මට පූජා කරපු වාහනේ මම යන්නේ නැත්නම් ධනුෂ්ක කියන්නද? හැබැයි මගේ වාහනේ යන හින්ද මට වැඩ ගොඩාක් කරන්න පුළුවන්. වැඩ ගොඩාක් කරනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. බස් එකේ අපි පැය 3ක් යනවා කියන්නේ මට ඉතින් පැයෙන් යන්න පුළුවන්. මට එතකොට ලොකු කාලයක් තියෙනවා මිනිස්සුන්ට සේවය කරන්න. එකම පාවිච්චි කරන මිනිස්සුන්ට සේවය කරන්න. ඒ සියල්ලත් ධනුෂ්ක මං අත්හරිනවා වසර දෙකක් තුලදී. තව අපේ හාමුදුරුවෝ එහෙම තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන් අකුරු ටික කියවන්නේ. අකුරු පන්සලේ හාමුදුරුවෝ ටික වෙන්න පුළුවන්. අර කිසියම් දෝෂයක් ඇති වුණා මොන හරි ප්‍රශ්නයක් වුණා පන්සල මූලික වෙලා තමයි. පන්සල මූලික වෙලා හිටියේ තිබ්බේ. පන්සලේ හාමුදුරුවෝ නායකත්වයේ ගත්ත හැමතැනම. මේ මොකද මේ මොකක් හරි දෙයක් සූදානම් වෙලාද අපේ හාමුදුරුවෝ වැඩ කරන්නේ? ධනුෂ්ක ඔබතුම මාත් එක්කලා ආවේ, මාත් එක්කලා සාකච්ඡා කරන්න ආවේ. මම වැඩක් කරපු වෙලාවකද අද උදේ ඉඳන් මිනිස්සු ආවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා. සමහරක් ඒවට විසඳුම් දෙනකොට අමනුෂ්‍යෝ ගෙන්නන්න අවශ්‍ය වුණා මට. අපේ හැමෝම මෙතන අමනුෂ්‍යෝ ගෙන්නනවා. ගෙන්නනවා ධනුෂ්ක. ගෙන්නලා ඒ කට්ටියට අවශ්‍ය කරන දේවල් දීලා
සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්න විසඳ ක්‍රමයකුත් තියෙනවා මංගල අමනුෂ්‍යත්ති කළා. නරකින් විසඳන්නත් පුළුවන් ඈ. කන්න ටිකක් දීලා සලකලා මෙහෙම කරන්න එපා කියලා කියලා දීලා මේ දේවල් කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ධනුෂ්ක. එතකොට අපි හැමෝම ඇත්තටම මේ කවුද මේ අමනුෂ්‍යෝ කියන්නේ ධර්මයත් එක්ක ගත්තාට පස්සේ මේ අමනුෂ්‍යෝ කියන්නේ මිනිස්සෝ අමනුෂ්‍යෝ කොහොමද අමනුෂ්‍යෝ හැදෙන්නේ අපේ හැමෝම අපි හැබැයි අපේ හැමෝම කියන අමනුෂ්‍යත් එක්ක සාකච්ඡාත් කරනවා කියලා. ඔව් ධනුෂ්ක අපිට ඇස් දෙකට පේන්නේ මේ පඨවි ධාතුව බලවත් හින්දා අපි පඨවි ධාතුව. හැබැයි අමනුෂ්‍යෝ කියන කොටස අපට පේන්නේ නැහැ. වහවිට ධනුෂ්ක මේ ඊශ්වර විංශතිය ඊශ්වර විංශතිය තුළ ගොඩාක් කට්ටිය මරණයටපත් වෙලා උපදින්නේ ප්‍රේතාත්මවල අමනුෂ්‍යෝ. භූතයෝ ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, බහිරවයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, යක්ෂණයෝ ඉන්නවා. අමනුෂ්‍ය කාණ්ඩ ගොඩාක් ඉන්නවා ධනුෂ්ක. මේ පරලෝ ගියාට පස්සේ ගොඩාක් කට්ටිය අමනුෂ්‍යය වෙලා උපත් ලැබෙනවා. නැත්නම් මනුෂ්‍ය අමනුෂ්‍යය කියලා ඒ කොටස නෙමෙයි. ඒ කියන්නේ මනුස්ස කියන නමට නොගැලපෙන වැඩ කරනවා නම් අපිත් එයාට අමනුෂ්‍යයක් වගේ කියලා කියනවා. මම කතා කරන්නේ ඒ අමනුෂ්‍යය ගැන නෙමෙයි ධනුෂ්ක මිතදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ධනුෂ්ක තිරෝකොඩ සූත්‍රයේ තුලදී ප්‍රේතවත්තු කියලා වෙනම තියෙනවා. විමානවත්තු බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අමනුෂ්‍ය ගැන. අපේ හැමෝම ඇත්තටම මේ බුද්ධ දේශනාව තුළ මොන මොන වගේ තැන්වල සඳහන් වෙන්න පුළුවන්ද අපිට චූටි මොනවා හරි සාධකයක් පෙන්වන්න? එහෙම කියන්නේ මේ නොපෙනෙන බලවේග ගැන බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවද? ඇයි ධනුෂ්ක යානේද භූතානි සමාගතානි බුම්මානි වායා නිවන්තලෙක්කේ සබ්භේව භූතා සුමනා බාන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං. රතන සූත්‍රය ගැන කතා කරනකොට ඒක කියවලා බලන්න අමනුෂ්‍යය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ධනුෂ්ක විමානවත්තු පේතවත්තු ඒ වගේ බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍යය ගැන සඳහන් කරපු තැන් ගොඩාක් තියෙනවා ධනුෂ්ක. ඒ කියන්නේ දහම තුලත් මේ අමනුෂ්‍ය ජීවිත ගැන කතා වෙනවා. මරණින් පස්සේ කෙනෙක් මේ වගේ අර මනුෂ්‍ය අමනුෂ්‍ය අපි හිතමු මේ වගේ තැනකට වැටෙන්නේ නැතුව සුගතිගාමී වෙනවා. ධනුෂ්ක මමට පොඩ බාධා කරාට ඕනේ ඔබට. ගොඩාක් ධනුෂ්ක මම දැකලා තියෙනවා අනේ අපිව දාලා යන්න එපෝ කියලා කෑ ගහනවා මිනිස්සු මරණයට පත් වෙනකොට. අවසාන සිතට කියන්නේ ධනුෂ්ක චුති චිත්තේ කියලා. චුති සිත දාලා යන්න එපා. ඊට පස්සේ ප්‍රතිසන්දි චිත්තේ, ඒ කියන්නේ උප්පත්ති ලැබනවා ඒ ගෙදරම. ඊට පස්සේ ඔන්න අපි ගාවට එනවා. අපේ හැමදෙනේ අපේ අම්මා නැති වෙලා අපේ තාත්තා නැති වෙලා බලන්නකො අපිට ඉන්න දෙන්නේ නැහනේ. වැරද්ද කරේ මේ මිනිස්සුමයි ධනුෂ්ක. පැහැදිලිද ඔබට? පැහැදිලිද මා කියපු කාරණාව? වැරද්ද මිනිස්සුමයි කරේ. අනිවාර්යයෙන්ම හරින්නටම ඕනේ, තේරුම් ගන්නට ඕනේ. මම ජ්‍යොතිර්වේදය භූත විද්‍යාව ගැන කතා කරනවා වගේම මිනිස්සුන්ට ධර්ම කාරණා ටික කියලා දෙන්නෙත් ඒකයි. අර විදිහට නම් කෑ ගහන්න එපා. දාලා යන්නේ නැහැ. එතකොට ගෙදර ඉන්නවා. ඔන්න ඊළඟට අපි ගාවට දුවගෙන එනවා. එළවල දාන්න නැත්නම් ගැට ගහලා දාන්න. බොහෝ විට ධනුෂ්ක මං ගැට ගහන්නේ නැහැ. මං ගොඩාක් කරන්නේ ධනුෂ්ක ජයශ්‍රී මහා බෝධියට නැත්නම් බෝධියකට බාර කරනවා. හොඳ ආත්මයකට යවන්න පුළුවන් නම් ධනුෂ්ක මං හොඳ ආත්මයකට යවනවා ඒ කට්ටියව. දැන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පින්කම් කරනවා අපි හැමෝම. එතකොට ඒ පින් අනුමෝදන් වෙන්නේ නැද්ද එහෙමනම්? ධනුෂ්ක පරදත්තූප කියන ජීවේ කොට්ටාසයට විතරයි මේ පින් අනුමෝදන් වෙන්නේ. අනුමෝදන් කරගන්න පුළුවන්. අනිත් අයට බැහැ ධනුෂ්ක. එහෙම බැරි වෙන්නත් ඒ කියන්නේ සමහරක් වෙලාවට ජීවත් වෙලා හිටියේ ජීවිතයේ තුල කරගත යුතු ටික නොකරගෙනද අපේ අනිවාර්යයෙන්ම අන්න හොඳ මාතෘකාවක් මට ගෙනල්ලා දැම්මේ. ජීවත් වෙනකොට හොඳට ජීවත් වෙන්න යහපත් විදිහට, තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව සිත කය වචනය සංවර කරගන්න ඕනේ. හැබැයි ඒ කෙනෙකුත් අර අවසාන මොහොතේදී අර අමනුෂ්‍යාත්මයකට යන්න පුළුවන්. එවැනි පින්කම් වල නිරත වෙච්ච කෙනෙක් අර ආත්මයකට ගියොත් හොඳ ආත්මයකට යවන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අපි හම්ද අපි ජ්‍යොතිෂ්‍ය පැත්තනෝ සඳහන් කරමු. එහෙමනම් සුබ ලග්න ටිකක් තියෙනවා. කොයි විස්තරය ලබා දෙමු අපි හම්ද ඉදිරි දවස්වල? අද ඉඳන්ම කියලා කියන්නකෝ. අද ඉඳන් අගෝට ධනුෂ්ක ජනමන සවුල් වෙනවා ගොඩාක් මිනිස්සුන්ගේ. කලකෝලහල ඇති වෙනවා. මානසික විවල් භාවයක් ගොඩාක් ඇති වෙනවා. අද සිට අගෝස්තු අවසාන වෙනකම් ලොකු පීඩාකාරී තත්ත්වයක් මිනිස්සුන්ගේ මනසට එනවා. ඒ වගේම ධනුෂ්ක මම මතක් කරන්න කැමති විදේශ ගමන් යෙදෙන අයට, ඒ කියන්නේ භූමිලාභ
ව්‍යාපාරවලට තුලා මිතුන වෘශ්චික කියන ලග්න තුන ඔබේ කේන්ද්‍රය තුල තියෙනවා නම් තුනෙන් එකක් මේ ලග්න තුනට බොහොම යහපත් කාලයක් තමයි මේ කාලය කියලා කියන්නේ. අපි නැවතවතාවක් පුළුවන් අපේ හැම ලග්න තුන සඳහන් කරමු. තුලා මිතුන වෘශ්චික මේ ලග්නවලට තුලා ලග්නේ වෘශ්චික ලග්නේ මිතුන ලග්නේ වස්තුවක් වෙන්න පුළුවන් ඉබේ ලැබෙන එකක් ලොතරැයියක් හැදෙන්න පුළුවන්. ඒ වගේම ධනුෂ්ක විදේශ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර සාර්ථක වෙන්න පුළුවන් මේ ලග්න තුනටම ජීවිතය වෙනස් වෙනවා. ඉරණම තීරණය වෙනවා මං සාමිනහස කෙනෙක් හැටියට කියන්නේ හැම කෙනාටම. ඉතින් ඔන්න අපේ හැඳුනේ මම විරුද්ධව කියනවා අද මොන හරි අපි ජීවිතවලට ගන්න දෙයක් ලබා දෙමු අපේ හැඳුනේ. ඔව් ධනුෂ්ක ව්‍යාපාර දියුණු වෙන්න හැම දෙයකටම අපලවලට පාවිච්චි කරන්න උදේ හවස මෝර පිරිත කියලා පිරිත් පොතේ පිරිතක් තියෙනවා පොඩි පිරිත් සූත්‍රයක්. ඒක හොයලා කටපාඩම් කරගන්න නැත්නම් පොත බලාගෙන හරි කියන්න අපි ළඟට එන්නට අවශ්‍ය නැහැ ඔබ. ඒ වගේම ධනුෂ්ක මම මෙතනදි සිහිපත් කරනවා රටේ ජනතාවට ලෝකේ ජනතාවට තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරලා ඒසා දුකක් විඳලා බුද්ධත්වය ලබා ගත්තේ ධනුෂ්ක ඔබ වෙනුවෙන් අප වෙනුවෙන්. උන්වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන්න. මල් පූජා කරද්දී ධනුෂ්ක මෙන්න මෙයාගේ මිනිස්සු වැරදි වැඩක් කරනවා. පළතුරු කඩයකට අපි පළතුරු ගන්න ගියාම යටින් තියෙනවා සෞත්විච්ච පළතුරු. උඩින් හොඳ ඒවා තියෙනවා. බුදුහාමුදුරන්ට මල් පූජා කරද්දී සමහර මෙන්න මේ වැරදි වැඩේ කරනවා. යටින් සෞත්තු මල් තියලා අපිලිවලට මල් තියලා උඩින් ලස්සනට මල් ටික අහුරනවා. රවට්ටන්නේ කවුද ධනුෂ්ක? බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ රවට්ටන්නේ. මහ විශාල අකුසල කර්මයක් බුදු කෙනෙක් රවට්ටනවා කියන්නේ. යටි හිතෙන් දන්නවනේ මේ රැවටීමක් කරන්න කියලා. ඒ වැඩේ කරන්න බෙපා. ඊළඟට ධනුෂ්ක පැන් වීදුරක් ගිලම් පස ටිකක් කැබිනට් එකේ ගිහිල්ලා බලනකොට හොඳ ලස්සන භාජන තියෙනවා. නමුත් අපි බොහෝ විට දකින්නේ ප්ලාස්ටික් භාජනයක සතෙකුටවත් කණ්ඩ බැරි අපිරිසුදුවට තියෙන ඒ භාජනයක මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා තියන මිනිස්සු ඒ භාජන ගන්නවා. ඒක වෙනස් කරගන්න කියන පණිවිඩෙත් මම සිහිපත් කරනවා. හවස 6:05ට බුද්ධ වන්දනාව සිද්ධ කරන්න. ගාථාවක් කියලා පහන පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. එහෙම නොවුනොත් ධනුෂ්ක ඒ පහන් වලට භූතයෝ අමනුෂ්‍යෝ අරක් ගන්නවා. බුදුන් වහන්සේට බාර කරන පහනක එහෙම වෙන්නේ නෑ ධනුෂ්ක. මට කියන්න තියෙන්නේ මේ ධර්මයට අනුව ධර්මානුකූලව ජීවිත ගත කරන්න ප්‍රශ්න ගැටලු ගොඩාක් එතකොට එනවා අඩුයි. අපි ළඟට ඔබට එන්නට අවශ්‍ය නැහැ. බොහෝ විට මම කියන්න කැමති අපි ළඟට ඔබ එන්නට එපා. ඔබේ ප්‍රශ්න ඔබට විසඳගන්න ධර්මානුකූලව තම ජීවිතය ගත කරන්න. සාකච්ඡාව කරේ ධනුෂ්ක මිනිස්සු දැනුවත් කිරීමට පමණයි. තවත් පණිවිඩයක් මම කියන්න කැමති මේ වෙලාවේදී. මට දුරකථනය ආසර කරන්න වෙලාවක් නැහැ. ඒ හින්දා ලේකම් විදිහට මගේ සහෝදරය දාලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මට දුරකථන ඇමතුම් ගන්න නෙමෙයි ඔබ. ඔබ ඔබේ ජීවිතේ යහපත් කරගන්න අඩුපාඩු ටික හදාගන්න මිනිස්සු විදිහට ජීවත් වෙන්න. ඔබ හැම කෙනාටම තුනුරුවන්ගේ සරණයි. අවසරයි අපේ හැමෝටම. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.